මේ වෙනකොට ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාව ගැන වාර්තාවක් නිකුත් කරලා තියෙනවා. ඒ වාර්තාවේ බොහොම පැහැදිලිව කියලා තියෙනවා ලංකාව පරීක්ෂණ මගින් ආසාදිතයන් සොයා ගන්න ප්‍රමාණය 15.8ක් වගේ ඉතා අඩු ප්‍රමාණයක් කියලා. ලෝක සෞඛ්‍ය සංවිධානය එහෙම කියද්දී අපිට පේනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝගාංශය සහ සමහර ඊනියා විශේෂඥයන් සෞඛ්‍ය අමාත්‍යාංශයටත් ජනාධිපතිවරයාටත් කාර්යසාධන බලකායටත් ලනු දෙනවා. අපි රෝගීන් වැඩි වැඩියෙන් හොයාගත්තොත් ඒක ප්‍රශ්නයක් වෙයි කිය. ඒ වගේම අපි දකිනවා සමහර දේශපාලඥයන් මං හිතන්නේ රජේ ඒ වගේ අයගෙන්ද උපදෙස් ගන්න කියන කාරණාව පිළිබඳවත් අපිට කතා කරත හැකි දීර්ඝව ඔවුන්ගේ නම් කියන එක තේරුමක් නැති නිසා ඔවුන් දෙන රජයට දෙන දේශපාලන උපදේශය තමයි මේ අපි පරීක්ෂණ ප්‍රමාණය වැඩි කරන්න කියලා ඉල්ලීම කරන්නේ. පරීක්ෂණ වැඩි වැඩියෙන් කරාම ලෙඩ වැඩි වැඩියෙන් හම්බ වෙනවා. ලෙඩ වැඩි වැඩියෙන් හම්බුනහම ආණ්ඩුවට ඒක පාලනය කරගන්න බැරි වෙනවා. ඒක පාලනය කරගන්න බැරි වුණාම ආණ්ඩුව පෙරලා ගන්න පුළුවන් වෙනවා වගේ එකක් හින්දායි කියලා. ඉතින් මේ වගේ දේශපාලන උපදේශකයෝයි අර වසංගත රෝගාංශයේ ලනු දෙන ඊනියා විශේෂඥයෝයි හින්දා අද අපිට රටේ වසංගතය පාලනය කරගන්න බැරි තත්ත්වයට වර්ධනය වෙමින් තියෙනවා. උදාහරණයකට අර ලෝක සෞඛ්‍ය සංවිධානයේම වාර්තාව පෙන්නුවොත් ඒකේ පැහැදිලිව කියනවා මේ කලාපයේ වැඩිපුරම ලොක්ඩවුන් වලට ගිහිලා තියෙන්නේ අපේ රට. හැබැයි මේ කලාපයේ ලොක්ඩවුන් වලදී වැඩිපුරම මිනිස්සු එළියේ ඉඳලා තියෙන්නේත් අපේ රට. ඒ කියන්නේ අපි ලොක්ඩවුන් කරලා තියෙන්නේ මිනිස්සුන්ව ගෙවල් වලින් එළියට දාලා. එතකොට දැන් අපි මේ ලොක්ඩවුන් එකක ගත කරන්නේ. හැබැයි මේකේ ප්‍රයෝජනේ අපි ගන්නෙ නැහැ. අපි අරගෙන නැහැ. මේ ලොක්ඩවුන් එකෙන් ලබා ගත හැකි ප්‍රයෝජනෙන් 20%ක්වත් අපි අපේ රටේ මිනිසුන්ට අරන් දීලා නැහැ. ලොක්ඩවුන් එකක් නිසා ඇතිවෙන පාඩුව අපේ රටේ මිනිස්සු, රජය, ආණ්ඩුව මේ හැමෝම දරන්න ඕන. මේ කාරණා දෙක හරියට පටලවා ගන්න නැතුව පැහැදිලි කරගන්න එක මං හිතන්නේ ජනාධිපතිතුමාගේ කාර්යසාධන බලකායේත් වගකීම. අපි ඊයේ දවසේ අපිට අවස්ථාව ලැබිච්ච හින්දා සෞඛ්‍ය අමාත්‍යවරයාට මේක පැහැදිලිව කියලා දුන්නා. මං හිතනවා ඔහු මේක තේරුම් ගත්තා කියලා. හැබැයි තාම ජනාධිපතිවරයාටවත් කාර්යසාධන බලකායේ ප්‍රධානීටවත් අපිට කතා කරන්න බැරි වෙලා තියෙන නිසා ඔවුන් සමහරලාට මාධ්‍ය අධිකරණ ප්‍රකාශත් එක්ක අපිට විශාල දුකක් කනගාටුවක් ඇති වෙනවා. මොකද අමුදාපතිවරයා එක අවස්ථාවක කියනවා මේ පරීක්ෂණ කරන්නේ නැත්නම් පරීක්ෂණ සඳහා නිදර්ශක ගන්න මිනිස්සු නැති නිසා සම්පූර්ණ වැරදි. එහෙම වුණත් ඒක බරපතලයි. මොකද අපිට අලියා තියෙනවා PCR රසායනාගාර 44ක් තියෙනවා. වැඩ කරන වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයෝ ඉන්නවා. එකීමේකී නොකී තාක්ෂණය තියෙනවා. හැබැයි පරීක්ෂණය සඳහා නිදර්ශක ගන්න මිනිස්සු නැති හින්දා පරීක්ෂණය කරන්නේ නැහැ. ඒ කියන්නේ එන්ඩුව නැති හින්දා අලියා ගෙදරට තියාගෙන ඉන්නවා. මේකට උත්තරයක් හොයාගන්න බැයි නම් මොන කාර්ය සාධන බලකායෙන්ම වැඩක් තියෙනවද? හැබැයි ඇත්ත කතාව ඒක නෙවෙයි. අපිට පේනවා අපිට වාර්තා වෙනවා අද දවසේදී මේ ජනාධිපති කාර්ය සාධන බලකායට එන සමහර වසංගත රෝග ප්‍රධානීන් අර කුමන්ත්‍රණ කාර්යෝ එලවලා ගෙනල්ලා පුටුවල ඉඳගත් ප්‍රධානීන් කියන කතාව වැඩි වැඩියෙන් පරීක්ෂණ කරන්න එපා. වැඩි වැඩියෙන් පරීක්ෂණ කරොත් වැඩි වැඩියෙන් රෝගීන් හම්බුනොත් අපිට කළමනාකරණය කරගන්න බැහැ. බැරි වෙයි. දැන් මේ කතාවේ අනිත් පැත්ත මොකද්ද? වැදගත්ම කෑල්ල අපි කියනවා කල්පනා කරන්න සෞඛ්‍ය අමාත්‍යවරයාට, කල්පනා කරන්න ජනාධිපතිවරයාට, කල්පනා කරන්න අමුදාපතිවරයාට. මොකද ඒගොල්ලෝ තමයි මේක කල්පනා කරන්න ඕනේ. විනාය කල්පනා කරලා වැඩක් නැහැ. ඒගොල්ලන්ට තමයි මේ ලනුව දීලා තියෙන්නේ. වැඩි වැඩියෙන් රෝගීන් හොයාගත්තාම අපිට මේක පාලනය කරගන්න බැරි වෙන නිසා රෝගීන් හොයාගන්නේ නැතුව ඉන්න එකෙන් කියවෙන්නේ මොකක්ද? රෝගීන් හම්බ වෙන එක, රෝගීන් ඇති වෙන එක නවත්තනවද ඒකෙන්? නෑ. ඒ කියන්නේ තවත් දෙගුණයකින් රෝගීන් ඇති කරලා මේ රටේ මිනිස්සුන්ට ඔහේ මිය යන්න ඉඩ අරිනවා කියන එක පැහැදිලිවම ඒක සාපරාදයක්, අපරාදයක්.